සතුටු වෙනවා අද දවසේ මට අනුත් මුහුණු පිළිබඳ සතුටු වයිකුරුන්ගේ සංගමයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයත් ඒකාබද්ධව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කළා තිබෙනවා ඒකට සහභාගී වීමට හැකියි පිළිබඳව මම හිතන්නේ අද දවසේ විශේෂ අරමුණ වශයෙන් සඳහන් කරන්නේ පියකරු මුහුණක් සිතට සතුටක් මුහුණේ කුස්තා ප්‍රකෘති කලහක කියන පණිවිඩය ජනතාවට ලබා දීමට මෙයින් අදහස් කරන්නේ අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපේ විසර්ජන වෛද්‍යවරු සම්බන්ධ කරගෙන මේ නොයෙකුත් මුහුණේ විකෘතිතා මුහුණේ තරක් නෙමෙයි මම හිතන්නේ අපේ විසර්ජන වෛද්‍යවරු සඳහන් කරා ඉතාලි වෙන්න පුළුවන් ඊළඟට අපේ අනිකුත් මුහුණ ආශ්‍රිත විවිධ අවයව වල ඇතිවන විවිධ ආබාධ ප්‍රකෘති කරන්න පුළුවන් කියලා කියනවා හැයා ලිප්ස් කියලා කියනවා මේ වගේ ඔන්නවල පොදියදී ඇති වෙන විවිධ ආබාධ තියෙනවා මේ නිසා බොහෝ දෙනා විශාල කම්පණයකට ආතතියකට පත් වෙනවා ඉතින් මේවා විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන් සමහර ඒවා ප්‍රවේණිගත ආබාධ සමහර ඒවා මව්කුසේ ඉන්න කාලේ ඇති වෙන දේවල් ඒ නිසා බොහෝ දේවල් උපතේදී ඇති වෙන දේවල් වෙන්න පුළුවන් උපදිනකොටම විවිධ විකෘතිතා තියෙන පුළුවන් සමහරුන්ට ඊට පස්සේ විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන් ඉතින් මේවා නිසා දුක් වෙන විශාල ප්‍රමාණයක් අපේ සමාජයේ ඉන්නවා ඒ අයට මේකට තියෙනවා ප්‍රතිකර්ම ඒ සඳහා විශේෂ විසර්ජන වෛද්‍යවරුන් කණ්ඩායමක් අපේ රටේ ඒකක 36ක ලංකාවම ආවරණය වෙන විදිහට රෝහල් 36ක මේ දුක අනුක මුහුණු පිළිබඳ විසර්ජන වෛද්‍යවරුන් ඉන්නවා සංඛ්‍යාව වශයෙන් ගත්තොත් 42ක් ඉන්නවා ඒකක 36ක තව 22ක් විශේෂයෙන් මුහුණු ලබනවා ඒ නිසා ඉදිරියේදී මේ ලබා දෙන සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශය අරහා ඊට වඩා වැඩි ගුණාත්මක පුළුල් සේවාවක් කළ හැකි. මේ අවුරුද්දේ පෙබරවාරි 13 වෙනිදා තමයි මේ ජාත්‍යන්තර මුග අනුක මුහුණු පිළිබඳ ශල්‍ය විද්‍යා දිනයේ වශයෙන් නම් කරලා තිබෙන්නේ. මෙහෙම විශේෂ දිනයක් නම් කරන්නත් බලපාපු සාධකයේ තමයි මෙවැනි ආබාධවලට ගොදුරු වුණ ළමුන් සහ වැඩිහිටියන් සාල් ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඒ අය පිළිබඳ වඩාත් වැඩි අවධානයක් යොමු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සේවාවන් වඩාත් පුරුදු කිරීම කියන අරමුණ ඇතුව. ඉතින් මා වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අමාත්‍යාංශ විදියට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදියට අපේ රටේ රෝහල් ජාලයක් තිබෙනවා. අපේ ප්‍රාථමික සෞඛ්‍ය ආයතන තියෙනවා ද්විතීක සෞඛ්‍ය ආයතන තියෙනවා ඒ වගේම තෘතීය සෞඛ්‍ය සේවාව සපයන ආයතන තියෙනවා බොහෝ වෙලාවට අපේ මේ විසර්ජන වෛද්‍යවරුන් සිටින්නේ ද්විතීක සහ තෘතීක ආයතනවල මාත්‍යෝ වගේ 42ක් ආයතන 36ක සේවාව සපයනවා ඊට අපේ රටේ තියෙන සෞඛ්‍ය ජාලය හරහා ප්‍රාථමික සෞඛ්‍ය ආයතනවල ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න කාර්ය මණ්ඩලය පවුල් සේවා නිලධාරීන් ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන් මේ අය හරහා මේ ආබාධ අඳුර ගන්න පුළුවන් අඳුරගෙන මේ ද්විතීක සහ තෘතීය අංශ වෙත යොමු කරනවා ඒ වගේම අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය ආයතන බොහොමයක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ඉන්නවා ඒ අයත් මේ අය අඳුරගෙන ඒ අයව අර මේ විසර්ජන වෛද්‍යවරුන් වෙත යොමු කිරීම කරනවා. ඒ නිසා දැනට සංවිධානාත්මක ජාලයක් හදලා තියෙනවා මේ රෝගීන්ට නැත්නම් මේ ආබාධ නිසා පීඩා විඳින අයට ඒ අවශ්‍ය සේවාව ලබා දීමට. ඉතින් මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ විසර්ජන වෛද්‍යවරුන් බොහොම කැප වෙලා මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා මම හිතන්නේ මේවා පටන් ගත්තේ විවිධ රටවලින් අන්නාන්ට ඇවි අද අපේ රටේ මේ සේවාව ගොඩක් දියුණු වෙලා තියෙනවා පුරුදු වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට මේ අවුරුද්දේ රජය විසින් බිලියන 404ක
රුපියල් බිලියන 407ක අරමුදල් වෙන් කළා තිබෙනවා සෞඛ්‍ය සේවා කටයුතු වඩා ගුණාත්මකව ජනතාවට ලබා දීම සඳහා ඒ වගේම රෝහල් පද්ධතිය වඩා දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා බිලියන 4කට වඩා වැඩි මුදලක් වෙන් කළා දීලා තිබෙනවා ඒ වගේම බිලියන 4කට වඩා වැඩි මුදලක් වෙන් කළා දීලා තිබෙනවා මේ ගොඩනැගිලි අලුත් කඩියාවන් සහ වැඩි දියුණු කිරීම සඳහා මේ සියලු අරමුදල් යොදාගෙන ඒ අවශ්‍ය උපකරණ ලබා දෙමින් මානව සම්පත සංවර්ධනය කරමින් 22 දෙනෙක් පුහුණුව ලබනවා මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන වඩාත් හොඳ ගුණාත්මක සේවාවක් ලබා දීම තමයි අපේ ආරම්භන ඒ නිසා අද දවසේ